शुभ दवस हेमोटम अदापि कथाकरण हदाने टीका विनाश मातृकाव पुराण आर्य धर्म्यान शंबाला सा अभ्यंतर पृथ्वी कुहर गण अद्भुत कथा पवसनवा अन्न ए अतिशय राशिगत स्थानीय गण तमय अदापि कथाकरण हदन इति मे विग्रह इताम रसवा कुतूहल पीर्ण विग्रह वे एनिसा मुलिंदन अगटम मे विशेष वीडियो एक प्रदेश प्रबंध राजधानी वसर गणना टिबेटे ऐत देशे किन मातृकाव नूतन मनसे क्रियात्मक वेला तीनों बहु कालयक अमतकवतिबु पुराण इंद्रजालिकसा अभिराष्टकम दनसिटि शुद्ध वू मिनिसुन वगेम मनसे पुदुमाकार बलयन विधा दक्को जनतावक सिटि पृथ्वी वेनत् तनकट समुनवन स्थानय बवट मेम स्थाने पत्वेला तीनों एम मतय क्रमेन विनाश वी तिबुनत् हिमालय कोतनक हो नतिवी सेंगवी गिय श्रृंगिला हो अद्भुत राजधानी पिलिबद संकल्पय प्रतिक्षेप नोकरण बहो पिरिसक अदत् इन्नवा सीलुम देना दन्ना परिदि ए हंदुन्वन्ने शंबाला किन नगरे विदिहट कालचक्र तंत्रय पिलिबद एक विचारकयेकु मेन्न मे विदिहट पवसला तियेनवा शंबाला देशय निम्नेक पीटा एत एयट लंगा विय हक्के नेलुम्पेति बदु हिम शिखर वलल्ला खरहा पमनयि मध्ये पूजनीय विलक मत तट्टु नवेके युत् पलिंदु कंदक एति अतर कोरोल मैनिका मुतुवेली सरसु मालिका वंद तिबेनवा शंबाला के अन्य मानव वर्गयागे प्रज्ञावसा कालय इतिहासे विनाशेन सा दूषणेन बेरी तिबेन अवश्य मोहतेदी लोके बेरा गनीमट सुदानम राज्य मेन मे विदिहट तमयि ए विचारकया पवसला तियेन्ने 1926 दी रुसियानु दार्शनिकयेकु वेच्च निकोलस रोरिच मध्यम आसियावे कदुकरे पसुकरे यद्दी ඔහුසා ඔහුගේ මග පෙන්වන්නම් පුදුමයට පත් උනේ ඇදි හේ නොහැකි රන්වන් ගෝලයක් අහසේ පා වෙනවා දැකීමෙන් ඒ පිළිබඳ ඔහුගේ ග්‍රන්ථයේ මෙන්න මේම සඳහන් කරලා තියෙනවා වලාකුළු රහිත අහසේ ඉහෙලින් ඔවුන් පැහැදිලිවම දුටුවේ අල්ටයි කඳුකරයේ සිට උතුරට රන්වන් ගෝලාකාර වස්තුවක් ඉතා වේගෙන් ගමන් කරන බවයි මිරිත දෙසින් තියුණු ලෙස ගමන් කරමින් රංගෝලය හුම්බෝල් කඳුකරෙන් ඔබට වේගෙන් අතුරුදහන් වෙලා ගියා කියලා ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා එවගේම බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යාඥයා වගේම හේලිගේ වල්ගාතරෝ සොයාගත් එඩ්මන් හේලිද විශ්වාස කරලා තිබෙනවා පෘථුවියේ ඇතුළත තට්ටු තුනක් සමග හිස් වෙලා තියෙන බව. නූතන යුගයේදී බොහෝ අය විසින් පෘථුවිය කුහරයක් වීමේ හැකියාව පිළිබඳ න්‍යායන් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. කාලයක් සමග බොහෝ සංස්කෘතීන් මේ එකම දේ විශ්වාස කර තියෙනවා. කුහර පෘථුවිය, අභ්‍යන්තර පෘථුවිය සහ අපේම පෘථුවිය තුලම ඇති තවත් ලෝකයක් පිළිබඳ විස්තර ලෝවපුරා සංස්කෘති ගණනාවකින් සොයා ගන්න පුළුවන්. ජූල්ස් වර්න්ගේ සම්භාව්‍ය කෘතියක් වන පෘථිවි කේන්ද්‍රයට යන ගමනක් කියන පොතේ තොරතුරු සත්‍ය නම් මොකද්ද කරන්නේ? ඒක කියවලා නැති අයට අන්තර්ජාලයෙන් ඒ හොයාගෙන කියවලා බලන්නත් පුළුවන්. එම ග්‍රන්ථයේ එක්තැනක මෙන්න මේව සඳහන් වෙනවා. කාටත් තේරුම් ගන්න පහසු වෙන්න මම ඒකේ සිංහල පරිවර්තනය කියන්නම්. කොහේ හරි තැනක නව ලෝකයක් ගවේෂණය කිරීමට බලා සිටිනම් කෙසේ හෝ ජීවින් නැබගේ පෘථිවි ගැඹුරේ වාසය කරන ස්ථානයක් පුරාණ සංස්කෘතියන් හා ශිෂ්ටාචාරයන් දැන සිටි ස්ථානයක් තිබිය යතෝ එය අදටත් පවතිනු ඇත. ඇත්ත වශයෙන්ම මේ කාරණාව සත්‍යයක් නම් මොකද කරන්නේ? ඇත්ත වශයෙන්ම අපේ පෘථිවියේ අභ්‍යන්තර ලෝකයක පැවැත්ම ගැන පුරාණ සංස්කෘතියන් සහ ආගම් කීයක සඳහන් කර තිබෙනවද කියලා ඔබ දන්නවා නම් නිසකයෙන්ම ඔබ පුදුමයට පත් වෙනවා. සිත් ගන්නා තවත් කරුණක් තමයි සුප්‍රසිද්ධ බැබිලෝනියාවේ වීරයා වෙච්ච ගිල්ගමේෂ් ඔහුගේ මුතුන් මිත්තෙකු වෙන පුට්නා පීෂ්ටිම්ව බැලීමට පෘථිවියේ අභ්‍යන්තරයට ගිය කතාව. එවගේම ග්‍රීක පුරාවෘතවල ඔෆියස් විසින් යූරිඩිස්ව භූගත නිරයෙන් බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා. ඊජිප්තුවේ පාරාවරු පාතාලය සමග සංනිවේදනය කළ බවත් පිරමීඩවල සංගවිය ඇති රහස් උමං මාර්ග හරහා ඒකට ප්‍රවේශ වෙන්න පුළුවන් බවත් විශ්වාස කරනවා. මැකුෂි ඉන්දියානුවන්ට, ඒ කියන්නේ මැකුෂි කියලා කියන්නේ ඇමේසන් වල ජීවත් වෙන ආදිවාසීන් පිරිසක්. ඔවුන්ට අනුව බ්‍රසීලය, ගුවානා හා වෙනසුවිලියාව ආදී රටවල
ජනයා ගින්නේ හා ලෙඩ රෝගවල නිර්මාතෘවරයා වන සූර්යාගෙන් පැවතෙන දරුවන් වන අතර ඔවුන් අභ්‍යන්තර පෘථිවියේ ආරක්ෂකයන් ලෙසද හඳුන්වලා තියෙනවා. නැකුෂි කියන ස්වදේශිකයන්ට අනුව ඔවුන්ට පිරිසුම් දොරටුව ගැන සොයා බැලීමට සහ ආගන්තුකයන් හිස් පෘථිවියට ඇතුළු වීම වළක්වාලීමේ කාර්ය පවරා තිබෙනවා. නැකුෂි ජනතාවගේ ජනප්‍රවාදවල සඳහන් වන පරිදි අබිරහස් ගුහාවට පිවිසෙන්නෙකු දවස් 3ක් තිස්සේ එක එක පියවර 33ක පමණ යොද පඩිපෙළකින් බැස යා යුතුය. තුන්වෙනි දවසට පස්සේ ඔවුන් තම පන්දම් අතහැර දාලා ඒ වෙන විටත් තිබෙන විදුලි පහන් මගින් ආලෝකමත් වූ ගුහාවෙන් පෘථුවිය ඇතුළට යන ගමන දිගටම කරගෙන යනවා. යොද පහන් කොමඩු ගෙඩියක ප්‍රමාණය හා සූර්යා වගේ දීප්තියෙන් බබලනවා කියලා ඔවුන්ගේ ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ලෝකේ රජු විසින් පාලනය කරනු ලබන භූගත පාරාදීසයක් වන අක්හර්තාහි මිලියන ගණනක් ජනයා ජීවත් වන බව මහායාන සහ ටිබෙට් තන්ත්‍රයාන බෞද්ධයෝ විශ්වාස කළා. තවවත් මහායාන ටිබෙට් බෞද්ධයන් මේක විශ්වාස කරනවා. දැන් මෙතන බෞද්ධ කීපයකට බොරුවට වාද කරගන්න අවශ්‍ය නැහැ. මෙතන සඳහන් කරලා තියෙන්නේ මේ ගැන විශ්වාස කරන ටිබෙට්ා ඒ ආශ්‍රිතව වෙසෙන බෞද්ධයන් පිළිබඳව විතරයි. ඔබට පෙනෙන විදියට හිස් පෘථුවිය ගැන පමණක් නෙවෙයි අපේ පෘථුවිය තිබෙන අද්භූත ප්‍රදේශ ගැන කතා කරන වාචික ජනප්‍රවාද හා ග්‍රන්ථ ගණනාවක් තිබෙනවා. අත වශයෙන්ම විවිධ පුරාණ සම්ප්‍රදායන් ගණනාවකින් පුරාණ ලියවිලි බොහෝමයක් සුවගත හැකි වගේම ඒ අපේ ලෝකයේ තුල වාසය කරන වෙනත් ලෝකයක ජීවීන්ගේ පැවැත්ම පිළිබඳව සඳහන් කරනවා. එවැනි එක් ලෝකයක් ටිබෙට් බුදුදාමේ හා පුරාණ හින්දු සම්ප්‍රදායන්වල සඳහන් වෙනවා. එය ශම්බාලා ලෙස තමයි හැඳින්වෙන්නේ. සාමයේ ඇති ස්ථානය හෝ නිශ්ශබ්ද ස්ථානය යනුවෙන් පරිවර්තනය කරන සංස්කෘතික වචනයක් වන ශම්බාලා ටිබෙට් බුදුදාමේ විතරක් නෙවෙයි කාලචක්‍ර තන්ත්‍රය වැනි පුරාණ ග්‍රන්ථ සහ ශංශං සංස්කෘතියේ පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. ශම්බාලා කියලා කියන්නේ දහස් ගණනක දේශය කියන එක. ශම්බාලා කියලා කියන්නේ අපේ ග්‍රහලෝකයේ පවතින සැඟවුණු රාජ්‍යයක් බවත් කියනු ලබනවා. එය අපට තේරුම් ගත නොහැකි ඉන්ද්‍රජාලික ස්ථානයක් වනවා වගේම එය සොයා ගැනීම අතිශයින් දුෂ්කරයි. මෙය සොයාගන්නේ මාර්ගඵලලාභින් විතරයි කියන කරුණක් මෙහිදී වැදගත් වෙනවා. ඇත්තටම මෙය ආධ්‍යාත්මික ස්ථානයක් හෝ භෞතික පේඩීමක්. දලයි ලාමාට අනුව සහ 1985 දී ඔහු කළ කතාවක ඉතාම සිත්ගන්නා කරුණක් තිබෙනවා. ඒ මෙන්න මේක. විශේෂ අනුබද්ධතා ඇති අයට ඇති වශයෙන්ම ඔවුන්ගේ කර්ම සම්බන්ධතාවය හරහා එහි යාමට හැකි වුණා. එය අපට සැබවින්ම සොයාගත හැකි භෞතික ස්ථානයක් නොවේ. අපට කිව හැක්කේ එය පිරිසුදු භූමියක්. මිනිස් ශේෂ්ත්‍රයේ පිරිසුදු භූමියක් බවයි. යමෙකුට කුසලතා සහ සැබෑ කර්ම ඇසුරක් ඇතනම් මිස කෙනෙකුට එහි පැමිණිය නොහැකි කියන කතාව. ඒ වගේම ඇට්ලන්ටිස් වරුන්ට මඟ පෙන්වූ ආධ්‍යාත්මික මූලධර්ම ගැන ග්‍රීක දාර්ශනික ප්ලේටෝ හා වෙනත් උගතුන් විසින් ලබා දී තියෙන නිර්දේශ අපට සඳහන් කරන්න පුළුවන්. ඉතිහාසඥයෙකු හා කතුවරයෙකු වෙච්ච මෑන්ලීපී හෝල් 33 වන මේසන් උපාධිය ලියන විට එය පැහැදිලි කර තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට. ඇට්ලන්ටිස් ගිලෙන්නට පෙර එහි ආධ්‍යාත්මිකව ආලෝකමත් වූ ආරම්භකයින් ඔවුන්ගේ භූමිය ආලෝකයේ මාවතෙන් නික්ම ගොස් ඇති බැවින් එය විනාශ වී ඇති බව වටහාගත් අතර ඔවුන් මේ අවාසනාවන්ත මහද්වීපෙන් ඉවත් විය. පූජනීය හා රහසිගත ධර්මය ඔවුන් සමග රැගෙන ගිය මෙම ඇට්ලන්ටියානුවන් ඊජිප්තුවේ ස්ථාපිත වූ අතර එහිදී ඔවුන්ෙහි පළමු දිව්‍ය පාලකයන් බවට පත් විය. ලෝකයේ විවිධ පූජනීය ග්‍රන්ථවල අඩිතාලම සැකසෙන මහා විශ්වීය මිත්‍යාවන් සියල්ලම පාහේ පදනම් වී ඇත්තේ ඇට්ලන්ටියානු ගුප්ත චාරිත්‍ර මතය කියලයි එහි සඳහන් වෙන්නේ. කොහොම වුණත් ශම්බාලා භූගෝලීය වශයෙන් එය සොයා ගැනීමට තවමත් කිසිම විචක්ෂණශීලී පෙරදිග විද්‍යාඥයෙකු සමත් වී නැති වුණත් එය සැබෑ භූමියක් හෝ ප්‍රදේශයක් වනවා වගේම අද වන විට ආධ්‍යාත්මික අනුගාමිකයන්ගේ සහ ඔවුන්ගේ ප්‍රධානීන්ගේ ශ්‍රේෂ්ඨතම සහෝදරත්වයේ ආසනය වෙනවා. ලෝක ඉතිහාසයේ සමහර අවස්ථාවලදී ශම්බාලා වෙතින් වූ අපගේම පස්වන මූල පරම්පරාවන් වඩාත් නිවැරදිව මිනිසුන් අතර ආධ්‍යාත්මික හා බුද්ධිමය කටයුතු සඳහා පණිවිඩකරුවන් හෝ තානාපතිවරුන් පැමිණෙන බව සඳහන් වෙනවා. බොහෝ අය ශම්බාලා සොයා ගැනීමට උත්සාහ කරත් වසර ගණනාවක් පුරාවටම පෘථිවිය පුරාවටම මේ ශම්බාලාව හොයලා තියෙනවා. සංසන්දනාත්මක ආගම් හා මිත්‍යා කතා පිළිබඳ කථිකාචාර්යවරයෙකු කතිවරයෙකු හා විශාරදයෙකු වෙන එඩ්වින් බර්න්බාම් යෝජනා කරන්නේ ශම්බාලා ඇත්තෙන්ම වටකුරු නමුත් එය නිරූපණය කරලා තියෙන්නේ පෙති අටකින් යුත් නෙළුම් මලක් ලෙස වන අතර එය හෘද චක්‍රයේ සංකේතයක් ලෙස තිබෙන බවයි. බර්න්බාම් සිය පොතේ ලියා ඇත්තේ මෙන්න මෙහෙමයි. ශම්බාලා වෙත යන මාර්ගය පැහැදිලි නැහැ. ඇති වශයෙන්ම ශම්බාලා කියන්නේ මිනිස් යථාර්ථය තුළ පවතින බව කියන භෞතික ස්ථානය. එය භෞතික ලෝකයට පමණක් සීමා නොවි ආධ්‍යාත්මික ක්ෂේත්‍රයක් ලෙසත් සැලකෙනවා. සමහර අය වෙනත් මානයක් තුළ පවතින අද්භූත ස්ථානයක් ලෙසත් පවසනවා.
बीबीसी මාධ්‍යවේදියෙකු වන මයිකල් ඕග් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක ශම්බාලාගෙන රසවත් සඳහනක් තිබෙනවා. ඕග් විස්තර කරන්නේ ශම්බාලා රාජධානිය හිමාලයේ කොතනක හෝ නැති වූ අධිරාජ්‍යයක් බවයි. ඌට අනුව ශම්බාලා වැසියන් සාමයෙන් හා සමගින් ජීවත් වන අතර බුදුදහම විසින් ඉදිරිපත් කරන ලද මූලධර්ම වලට ලැබිව ජීවත් වෙනවා. ශම්බාලා කියලා කියන්නේ යුද්ධය, ශෝකය සහ දුක්ඛින් නොපවතින ස්ථානයක් බවයි ඔහුගේ ලිපියෙන් ඔහු කියන්නේ. ශම්බාලා අනාවැකියේ සඳහන් වන ආකාරයට එක් එක් රජවරු 30 දෙනෙක් විසින් ශම්බාලා රාජධානිය වසර 100 බැගින් පාලනය කරනු ලබනවා. ඔවුන්ගේ පාලන කාලය ගෙවී යන විට පිටස්තර ලෝකයේ තත්ත්වය පිරිහී යනවා. මිනිසින් යුද්ධයට ඇබ්බැහි වී තම අභිමතය පරිදි බලය පසුපස යනවා. භෞතිකවාදය කියන දේ සියලු ආධ්‍යාත්මික ජීවිත ආක්‍රමණය කරනවා. අවසානයේදී භීෂණකාරී ඒකාධිපති පාලකයෙක් තුල පොළව නැත්නම් මේ පෘථුවිය පීඩාවට පත් කිරීම සඳහා දුෂ්ට කූර පාලකයෙකු බිහි වෙනවා. නමුත් ලෝකය සම්පූර්ණයෙන්ම බිඳවැටි විනාශය අභියසට පැමිණි විට ශම්බාලාවල ඉතා සීතල කඳු එලිදරව් කිරීමට මීදුම එසවෙනවා. එවිට ශම්බාලාහි 32 රජවන රුද්‍රා කක්‍රීන් විසින් කූර පාලකයාට සහ ඔහුගේ ආධාරකරුවන්ට එරෙහිව බලවත් හමුදාවක් මෙහෙයවනවා. අවසාන මහා සටනකදී ඔවුන්ව විනාශ කර සාමය යථාතත්වයට පත් කරවනවා. ඇත්තටම ශම්බාලා දේශය කියන්නේ වෙනත් මානයක තියෙන රාජධානියක්. ශම්බාලා ඇත්ත වශයෙන්ම පවතිනවා නම් බොහෝ කතවරුන් යෝජනා කළා තියෙන විදිහට එයා අපේ පෘථිවිය තුල නෙවෙයි වෙනත් මානයක පිටලා තියෙනවා නම් ශම්බාලා සහ ඇට්ලැන්ටිස් වැනි නැති වූ දේශයන් සොයා ගැනීමට අපට නොහැකි වුණේ එම දේශයන් දැනට අප නොදන්නා වෙනස්ම මානයක පවතිනවා නම් මොකද කරන්න? සිත් ඇද ගන්නාසුළු රසවත් කරුණක් තමයි බොහෝ පුරාණ සංස්කෘතීන් වල වෙනත් මානයන් වලට පිවිසිය හැකි මාර්ග හා ద్వාරයන් පිළිබඳව සඳහන් වෙලා තිබීම. ඒක ඇත්තටම පුදුම සාගත කාරණාවක්. නූතන පේරු රාජ්‍යයේ පිහිටා ඇති හයු මර්කා කියන දෙවියන්ගේ දොරටුව අපට හමුවීම ඇත්තටම සිත් ගන්නා කරුණක්. පුරාවෘතයන් පවසන්නේ ඈත අතීතයේදී ශ්‍රේෂ්ඨ වීරයන් දෙවිවරුන්ගේ දේශයට ඇතුල් වී ඉර්ධිමත් සමෘද්ධිමත් තේජාන්විත ජීවිතයක් භුක්ති විඳ බවයි. පුරාවෘතයකට අනුව ඉස්පාඤ්ඤ යටත් කරගත් කාලය අතරතුර අමුරුමුරු කියලා කියන ඉන්කා පූජකෙක් කිරණ හතේ දෙවියන්ගේ යතුරු නමින් හැඳින් වූ පූජනීය රන් තැටියක් අරගෙන කිරණ හතේ දේවමාලිගාවෙන් පලා ගොස් තිබෙනවා. ඉස්පාඤ්ඤ ජාතිකයන් ඔහුගෙන් එම යතුරු ලබා ගැනීමී කියලා බියෙන් ඔහු හයු බ්‍රෑන්ඩ් කඳු අතර සැඟවී සිටි තිබෙනවා. පසුව පූජකවරයා හයු මාකි දෙවියන්ගේ දොරටුව වෙත පැමිණි අතර එෙහිදී ඔහු ප්‍රදේශයේ පූජකවරුන් හා යකදුරන් කීප දෙනෙකුට යතුරු පෙන්වා තිබෙනවා. ඔවුන් චාරිත්‍රයක් කළ පසු දොර විවර වී තියෙන්නේ නිල් එළියක් එයින් පිටතට නිකුත් කරමින්. පූජක අමුරුමුරු රන් තැටිය එක යකදුරකට බාර දී දොරටුවට ඇතුළු වූ පසු ඔහු නැවත කිසි දවසක මෙහි පිට දකින්නට නොලැබී තිබෙන බවක් සඳහන් වෙනවා. ඇත්තටම පුරාවෘතයන් වල සඳහන් දේශයන් ගැන කතා කරන සියලුම පුරාණ සංස්කෘතීන් ඇත්ත වශයෙන්ම එකම ස්ථානයකට යොමු වෙනවා නම් මේ ශම්බාලාව අපට අද ප්‍රවේශ විය නොහැකි වෙනත් මානයක පිටා තිබෙනවා නම් මොකද කරන්නේ? කුතුහලය දනවන තවත් කරුණක් තමයි හයු මර්කාහි දෙවියන්ගේ දොරටුවට ආසන්නින් අද්භූත නැස්කාර රේඛා තිබීම. මම හිතනවා ඕගොල්ලෝ නැස්කාර රේඛා ගැන දන්නවා ඇති කියලා. ඒ වගේම තමයි මණ්ඩල කියලා කියන්නේ ඉන්දියානු ආගම්වල විශ්වය නියෝජනය කරනු ලබන සංකේතයක් බව සැලකීම. මණ්ඩල සංකේතවත් කරන්නේ ජීවිතය කියන්නේ කිසිදා නිමනවන චක්‍රයක් කියන මතය. නමුත් මණ්ඩල සංකේතය පේරු රාජ්‍යයේ තියෙන්නේ කොහොමද? එය එහි නිර්මාණය කළේ කවුද? ඒ වගේම ඒක මොකටද නිර්මාණය කළේ කියන ප්‍රශ්නය මෙහිදී ඇති වෙනවා. පුරාණ Hindu භක්තිකයන් පෘථුවියේ මණ්ඩල සංකේතය භාවිත කළ පළමු පුද්ගලයන් අතර ඉන්නවා. නමුත් අප බොහෝ දෙනා දන්නා වඩාත් ප්‍රසිද්ධ මණ්ඩල සංකේතය ඇත්ත වශයෙන්ම බෞද්ධයන් විසින් නිර්මාණය කරගත් දෙයක්. පුරාණ සංස්කෘතික භාෂාවෙන් මණ්ඩල කියන එකේ අර්ථය තමයි කවය කියන එක. දෙවියන්ගේ දොරටුව අසල පිහිටා ඇති පුරාණ මණ්ඩල සංකේතය පෙන්වුම් කරන්නේ මීට වසර දහස් ගණනකට කලින් පුරාණ සංස්කෘතීන් වෙනත් මානයන් වල පවතින ශම්බාලා වැනි රාජධානි පිළිබඳව දැන හිටියා කියන එකද? එසේනම් පුරාණ මණ්ඩල සංකේතය මෙම න්‍යායට අනුබල දෙන අවසාන සාක්ෂිය වෙන්න පුළුවන්. නිකොලස් රෝරිච් මෙන්න මෙහෙම පවසනවා. ශම්බාලා මානව වර්ගයා වෙනුවෙන් සෑම විටම සුපරික්ෂාකාරී. පෘථුවේ සියලු සිදුවීම් ඔහුගේ මායා කැඩපතෙන් දකින් අතර ඔහුගේ සිතුවිලි බොහෝ ඈත දේශයන් තුරට විහිදෙයි. ශම්බාලා වැසියන් ගණන් කළ නොහැකි. මානව වර්ගයා සඳහා ඒ සූදානම් වෙමින් පවතින විශිෂ්ට නව බලවේග සහ ජයග්‍රහණ බොහෝය. ඉතින් මේක ඇත්තටම සංකීර්ණ මාතෘකාවක්. මේ කියන හැම සංස්කෘතියක් පිළිබඳව ගවේෂණය කළා තේරුම් ගන්න ඕනි දෙයක්. ඉතින් මෙම වීඩියෝ සඳහා අපි තොරතුරු ලබා ගත්තේ ෆ්‍රීබර්ට් එහෙමත් නැත්නම් කසුන් දිලුෂ් සොයුරාගෙන්.
ඉතින් මේ වීඩියෝව ඉතා හොඳ අවධානයෙන් නරඹපු ඔයාලට හිතෙන්නේ මොකද්ද? සත්‍ය වශයෙන්ම ශම්බාලා කියලා දේශයක් තියෙනවා. පෘථුවියේ අභ්‍යන්තරය ගැන පැවසීමට තියෙන්නේ මොකද්ද? මේ හැම දෙයක් ගැනම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වටිනා වීඩියෝව නොදන්නා අයට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ අනිත් නාලිකාවන චක්‍රේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. අදට එන සමගන්න ඔබ සිරුම් දිනාට සුබම සුබ දවසක්.